විදුවින්ස හැමෝටම ආයුබෝවන්. අද දවසේදී විදු ඔබව එක්කගෙන යන සූදානම් වෙන්නේ සත්ව ලෝකයට. සත්තුත් එක්ක කතා කරන රහස විදු හොයාගෙන තියෙන්නේ. ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකකින් ඔබට දැක ගන්න පුළුවන්. මේ දවස්වල විදු කතා කරන්න සුදුසු සත්තු දෙන්නෙක් හොයනවා. හොයාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් ඔබට බලා ගන්න පුළුවන්. අද දවසේදී විදු කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකයේ ඉන්න අසාමාන්‍යම ක්ෂීරපායී සත්වයා ගැන. එයාව හඳුන්වන්නේ නිර්වත් මෝල් මීයා කියලා. අපි බලමු මේ නිර්වත් මෝල් මීයාගේ වැඩ. නෙක් මෝල් රැට් හෙවත් නිර්වත් මෝල් මීයා කියලා හඳුන්වන මේ සත්වයා ඉතාමත් පුදුමාකාරයි. කෘමි සතෙක් වගේ ජනපදයක ජීවත් වෙන, උරගයෙකුට වගේ චලතාපී, ඒ කියන්නේ පරිසරයට අනුව සිරුරේ උෂ්ණත්වය වෙනස් වන, ගස්වලට වගේ පරිවෘතීය ක්‍රියාවලියක් තියෙන, කිසි දිනක පිළිකාරෝගයට ගොදුරු නොවන අමුතුම ජීව විශේෂයක් තමයි නිර්වත් මෝල් මීයා. මෙයාලා ජීවත් වෙන්නේ සෝමාලියාව, ඉතියෝපියාව සහ කෙන්‍යාව වගේ දකුණු අප්‍රිකානු රටවල. මෝල් මීයන් විශේෂයක් වන මොවුන්ගේ සිරුරේ එකම විල් ගහක්වත් නැහැ. ඒ නිසා තමයි නිර්වත් මෝල් මීයා කියලා කියන්නේ. ඉදිරියට නෙරාගිය දිග දත් දෙකක් තියෙන මෙයා ඒ තරම් ලස්සන සතෙක් නෙවෙයි. අවුරුදු 30 උපරිම ආයු කාලයක් තියෙන මොවුන් වසර මිලියන ගණනක් ඉඳන් පරිණාමය වෙලා දැන් ඉතා කටුක පරිසර තත්ත්වයකදී ජීවත් වීමට හැඩගැහිලා තියෙනවා. මෙයාලා ජීවත් වෙන්නේ පොළොව යට හදාගත් ජනපදයක. හරියට කූඹි, මීමැස්සෝ, වේයෝ වගේ. මෙයාලගේ ජනාවාසයක 20,300 අතර පිරිසක් ඉන්නවා. මේ ජනපදයක් පාපන්දු පිටිනි 6ක් තරම් විශාලයි. පොළොව යට හාරපු මේ දැවැන්ත ගුහාවල ඔවුන්ගේ එක එක වැඩවලට වෙන් වූ විශේෂ කාමර තියෙනවා. පැටව් දාන්න, පැටව් බලා ගන්න, ආහාර ගන්න, මල පහ කරන්න ආදී වශයෙන් කාමර වෙන් කරලා තියෙනවා. මෙයාලට ඉන්නේ රජිනා. ගෑනු සතුන් අතරින් සටන් කරලා තේරෙන කෙනා තමයි රජිනා විදියට පිළිගන්නේ. පැටව් ලැබීමේ හැකියාව තියෙන්නේ ඇයට විතරයි. ඇය තෝරාගත් පිරිමි සතුන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පැටවුන් බිහි කරනවා. අනෙක් සියලු සතුන් මේ ජනපදයේ වැඩකාරයන්. ඔවුන්ගේ වැඩේ ගුල් හැරීම, ආහාර සෙවීම සහ ආරක්ෂාව සැපයීම. මේ සොල්දාදු මීයන් සර්පයන්ට සහ වෙනත් ජනපදවල මෝල් මීයන්ට එරෙහිව සටන් කරනවා. වෙනත් ජනපදවල මෝල් මීයන් හඳුනාගන්නේ ඔවුන්ගේ ගන්ධයෙන්. ජනපදවලට ආවේණික ගඳක් තියෙනවා. ඒ අනුව තමයි ඔවුන්ව හඳුනාගන්නේ. මොවුන්ගේ ආහාරය වෙන්නේ අල වර්ග. අල කියන්නේ පෝෂණයේ පිරුණු කෑමක්. හැබැයි කාන්තාරවල අල සොයා ගැනීම අපහසු නිසා ඔවුන්ට ප්‍රමාණවත් ආහාරයක් ලැබෙන්නේ නැහැ. ජනපදයක් විදිහට ජීවත් වෙන නිසා මේ ගැටලුවෙන් මිදෙන්න ඔවුන්ට පුළුවන්. ජනපදයටම කෑම සෙවීම සඳහා විශේෂ කණ්ඩායමක් ඔවුන් යොදවලා තියෙනවා. මොවුන්ගේ තියෙන මේ දත් දෙක වෙන වෙනම චලනය කරන්න පුළුවන්. කෑම ගන්න වෙලාවට මේ දෙක චොප්ස්ටික්ස් විදිහට පාවිච්චි කරන්නත් ඔවුන්ට පුළුවන්. පොළොව යට අඳුරේ ජීවත් වෙන නිසා මොවුන්ගේ ඇස් නිතරම අඩවන් වෙලා තියෙන්නේ. ජනපදයේ එකිනෙක කොටස් සම්බන්ධ වෙන්නේ උමන්දිගේ. උමන්වල දුවගෙන යද්දී මොවුන් ඇස් පියාගෙන යනවා කියලයි විද්‍යාඥයෝ කියන්නේ. ක්ෂීරපායි සතුන්ට ඔක්සිජන් අඩු වෙනකොට ඔවුන් අක්‍රිය වෙනවා. ඔක්සිජන් අඩුවීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා ගැටලු රසක් ඇති වෙනවා. අචලතාපී සතුන්ට තමන්ගේ සිරුරේ උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා ඔක්සිජන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ මෝල් මීයා චලතාපී සතෙක් නිසා ඒ ඔක්සිජන් ප්‍රමාණය ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මොවුන්ට තියෙන්නේ විශේෂිත ආකාරයක හිමොග්ලොබින්. හිමොග්ලොබින් වල වැඩි ඔක්සිජන් සිරුර පුරා පරිවහනය කිරීම. මිනිසාගේ හිමොග්ලොබින් වලට වඩා ඉතා හොඳින් ඔක්සිජන් වායුව තමා වෙත ඇදගෙනීමේ හැකියාවක් ඔවුන්ගේ හිමොග්ලොබින් වලට තියෙනවා. ඒ නිසා ඔක්සිජන් අඩු තත්වයකදී වුණත් සිරුරට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුම ලබා දෙන්න ඔවුන්ට පුළුවන්. ඔක්සිජන් හිඟ අවස්ථාවලදී ඔවුන් ගල් ගැහෙනවා. ඒ කියන්නේ ඔවුන් හිටපු ඉරියව්වෙන්ම නොසෙල් වී ඉන්නවා. එතකොට ඔවුන්ගේ හෘද ස්පන්දනය බොහෝ සෙයින් අඩු වෙනවා. එතකොට සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් අඩු ප්‍රමාණයක් බවට පත් වෙනවා. ඒත් සමගම ඔවුන්ගේ සිරුරේ ෆෘක්ටෝස් මිදහෙලීම ආරම්භ වෙනවා. හරියට ශාකයක සිදුවෙනවා වගේ. ෆෘක්ටෝස් කියලා කියන්නේ ග්ලූකෝස් වගේම සීනි විශේෂයක්. මිනිසුන් ග්ලූකෝස් මිදහෙලීම මගින් සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවනවා. නමුත් ඒ සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ෆෘක්ටෝස් මගින් ඔක්සිජන් නොමැතිව ශක්තිය නිපදවන්න පුළුවන්. ග්ලූකෝස් වල ෆෘක්ටෝස් වලට වඩා ශක්තිය අඩංගු වෙනවා. නමුත් ඔක්සිජන් අඩු පරිසරයක් තුළ නොමැරි ඉන්න ෆෘක්ටෝස් මිදහෙලීම ප්‍රමාණවත්. මේ හැකියාව තියෙන එකම ශීරපායී සතා තමයි නෙක් මෝල් රැට්. මිනිසාට ඒ හැකියාව නැති නිසා තමයි ඔක්සිජන් සැපයීම අඩු වුණාම මොළය මිය යන්නේ. වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදු වෙන්නේ. ඉතින් වසර මිලියන ගානක පරිණාමයෙන් පස්සේ මේ අසාමාන්‍ය සත්වයාට කෘමීන්ගේ, ශීරපායින්ගේ, ශාකවල සහ උරගයන්ගේ ලක්ෂණ මිශ්‍ර වුණ අපූර්ව ජීවිතයක් හිමි වෙලා තියෙනවා. මොවුන් බොහෝ රෝගවලට ප්‍රතිරෝධී වගේම කිසිම දිනක පිළිකාවලට ගොදුරු වූ බවක් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් විද්‍යාඥයින් මේ වෙනකොට මෙයාගේ ජානසකැස්ම අධ්‍යයනය කරනවා. මේ අසාමාන්‍ය ශක්තියින් සහ දිගු කලක් ජීවත් වීමේ රහස ලබා ගන්න. ඒක මිනිසා වෙනුවෙන් යොදා ගන්න එකයි ඔවුන්ගේ ඉලක්කය.
ඔන්න ඕක තමයි නිර්වත් මෝල් මීයාගේ කතන්දරේ. ඉතින් මේ වගේ අපූරු දේවල් අරගෙන විදු හැමදාමත් ඔයාලා ළඟට එන්න සූදානම් ඉන්නේ. ඒ වගේම ඔයාලා දැනගන්න කැමති දේවල් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔබට තියෙන අදහසුත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේ විදුගෙන් ඉල්ලපු බොහෝ දේවල් ඉදිරියේදී ඔබට වීඩියෝ විදිහට දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඒව දැනගන්න විදුගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Facebook එකේ විදු page එකටත් like එකක් දාන්න. බොහෝ දෙනෙක් ඉල්ලලා තිබුණා රූබික් කැටේ කොහොමද විසඳන්නේ කියන එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වගේම credit card ණය නැතුව බය නැතුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන අපි වීඩියෝ එකක් කරනවා ඉදිරියේදී. ඉතින් මේ වගේ බොහෝ දේවල් තියෙනවා ඔබේ දැනුමට එකතු කරන්න. විදු ළඟ තියෙන දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම්. ඒ වගේම ඔබේ අදහසුත් අනිවාර්යයෙන්ම comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ අලුත් දෙයක් එක්ක ආයෙත් දවසක අපි හම්බ වෙමු. එතකන් ගිහිල්ලා ඉන්න.